constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. කොමිසම නිකුත් කළ නොතීසියකට අනුව perpetual treasury සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අද කොමිසම හමුවේ පෙනී සිටි අතර අද දිනේදී ඔහුගෙන් ප්‍රශ්න කළේ එම සමාගම නියෝජනය කරන ජනාධිපති නීතිඥ නිහල් ප්‍රනාන්දු මහතායි. මෙහිදී perpetual treasury සමාගමේ නීතිඥවරයා ආන්දෝලනාත්මක බැඳුම් කර ගනුදෙනුව සිදු වූ 2015 පෙබරවාරි 27 වන දිනට පෙර ඵලදායිත අනුපාත රටාවේ හැසිරීම සම්බන්ධයෙන් වූ ලේඛනයක් කොමිසමේ අවධානයට යොමු කළා. ඒ අනුව 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලොවපුරා සෑම වෙළඳපොළකම ඵලදායිත අනුපාත ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවති බැවින් ඊට සාපේක්ෂව මෙරටද ඵලදායිත අනුපාත ඉහළ යා යුතුව තිබූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. නමුත් මහ බැංකු නිලධාරීන් ඉහළ යෑම ඵලදායිත අනුපාතයන් කෘතිමව යටපත් කිරීමට කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ ආයෝජකයින් මෙරටින් පිටව යාමටද මෙම තත්ත්වයේ හේතු වූ බවයි ඔහු කොමිසමට සඳහන් කළේ. එමෙන්ම මහ බැංකුවේ වෙබ් අඩවිය ඇතුළු මූලාශ්‍රවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව රජයේ මාසික මුදල් අවශ්‍යතාවය සම්බන්ධයෙන් අනුමාන කිරීමට විශේෂඥයන්ට හැකියාවක් ඇති බවද පලිසේන මහතා ප්‍රකාශ කළා. perpetual treasury සමාගම නියෝජනය කරන නීතිඥවරයා පෙබරවාරි 27 වන දින පැවති ආන්දෝලනාත්මක බැඳුම් කර වෙන්දේසිය සම්බන්ධයෙන් හෙට දිනේදී පලිසේන මහතාගෙන් කරුණු විමසනු ඇති.